ඔව්ද මේ ප්‍රශ්නේ අපිට නිවන් දැකීමට අවශ්‍ය නොවුණත් මේක තෝරා ගන්න නම් කිසිම කක් වේ ප්‍රශ්නයක් ගැටලුවක් ඔළුවට ආපුහම ඔක හැවෙන්නේ බලපානවා ඒ නිසා ඉතින් ඒකත් විසඳගෙන පැත්තකට කරන්න ඕන ප්‍රශ්නයක් අවශ්‍ය දෙයක් නිවන් දැකින දවස් එකක් නන් නෙවෙයි ඔය හතක් කියන කතාවකින් හැමතැනම තියෙනවා වගේ මොනවාද මේ හතකින් හේතු වෙන්නේ ඇයි හතක් සම්බන්ධ කරන්න හේතුව කියන එක යම් කිසි ක්‍රමවේදයක් කරනවා දකින්න ඕන යම් කිසි දෙයක් ගොඩ නැගිනකොට යම් කිසි ස්වභාවයක ඉඳලා තවත් ස්වභාවයකට පරිවර්තනය වෙනකොට ඇති වෙන අවස්ථා හතක් ගැනයි ඔය හත සඳහන් වෙන්නේ මොන දෙයක් හරි යම් කිසි දැනක ඉඳලා යම් ස්වභාවයක ඉඳලා තවත් ස්වභාවයකට පරිවර්තනය වෙන අතරමැදි අවස්ථාව යම් කිසි හත් ආකාරයක පරිවර්තනයක් සිද්ධ වෙනවා හැබැයි මේක පොත්වල නැහැ පොතපතක නම් විග්‍රහ කරපු දෙයක් නෙවෙයි නමුත් ඒක ඥානගෝචර ධර්මයක් අපි මේකට කියනවා එක අවස්ථාවක් තව අවස්ථාවකට පත් වෙනකොට අපි දින කියලා කොටසක් වෙන් කර ගන්නවා සද්දින ඒ සද්දින කියන වචනකින් වෙන් කරන ක්‍රමයක් තියෙනවා අපි පටන් ගන්නවා ඉරු දින ඉරිදා සඳා ඒ වගේම කුජදා බුදදා ගුරුදා කිවිදා සනිදා ආදි වශයෙන් අපි විවිධාකාරින් ගෙනෙන්නම් ඉරිදා සඳා අඟහරුවාදා බදාදා ප්‍රහස්තින්දා සිකුරාදා සෙනසුරාදා කියලා මේවත් තින් කියනවා එතන මේ කියන වචන අපි සිංහල භාෂාවෙන් නම් සිංහල හෙළපසින් කියනවා නම් කවි දින සඳු දින කුජ දින බුද දින ගුරු දින කිවි දින ඔය ආදි වශයෙන් සනි දින කියලා එනවා එතන මොකද්ද මේ දින කියන වචනේ පෙන්වන්නේ එක අවස්ථාවක් ඉඳලා තවත් අවස්ථාවකට පරිවර්තනය වෙනකොට දීන වෙලා යනවා කියලා වචනයක් තියෙනවා. දීන වෙලා කියලා කියන්නේ යම් කිසි අවස්ථාවක තිබිලා ඒ අවස්ථාව ගෙවිල යනවා. දීන වෙනවා. ওই දීන වෙනවා කියන එක තමයි දින කියන වචනත් හැදිලා තියෙන්නේ. දැන් හෙන හතක් වැදුනා කියලා කියන්නේ ඉවරටම ඉවරයි කියන එක. යම් කිසි තිබුණ තත්වයක ඉඳලා ඒ තත්වේ සහමුලින් විනාශ වෙලා යනකොට ඇති වෙන ස්වභාවයක් තමයි ඒ දීන හතක් යන විනාශයටපත් වෙනව නම් එක ගීක හෙන හතක් කියලාත් කියනවා. ඒතර ඒ වගේම යම් කිසි ඔය මොනවා හරි සතක සම්බන්ධ බොහොම තියෙනවා. යම් කිසි අවබෝධයක් ලබා ගැනීමට පූර්ණ වෙන්නත් එක පැත්ත පූර්ණ වෙනකොට ඒකට විරුද්ධ පැත්ත ගෙවිල යන්න ඕනේ. එක පැත්ත පූර්ණ වෙනවා එක පැත්ත ගෙවිල යනවා. ඒත් එක ක්‍රමයක් දැන් තේරුම් ගන්න මෙහෙම දෙයක් තියෙනවා යම් කිසි කෙනෙක් මලහමක් දින 7කින් දානයක් දෙනවා 7 දවසේ දාන කියලා අපි ඒකට කියනවා දැන් ඒක තෝරාගත්තාම ඔක දැනගන්න පුළුවන් හොඳ ක්‍රමයක් මොකද්ද මේ දින 7ේ ස්වභාවය කියන්නේ දැන් මේක හැබැයි උපදින මැරිච්ච ගවම්ම කොහේ හරි පරිසද්ධියක් වෙනවා කියන අදහස ගත්තොත් මේ අදහස ගලපන්න බෑ. චුතියට අමතරව ඒ මොහොතේ පරිසද්ධිය වෙනවා කියලා. මැරෙන දෙන චුතිය මව කුසේකයි පරිසද්ධිය කියලා වරද්දාගෙන ගත්තොත් ඒක තෝරා ගන්න බෑ. හැබැයි එහෙම තේරුමක් අරන් තියෙන්නේ ආචාර්යවාදියා මිසක් මූලික බුදු දහම නන් නෙමෙයි. බුද්ධහමතුන් හොඳට පැහැදිලිව විග්‍රහ කරලා පෙන්නා තියෙනවා කෙනෙක් මැරිච්ච ගවම්ම ඒ මැරිච්ච පුද්ගලයා ඒ මොහොතේම කොහොම බඩක පරිසද්ධියක් ලැබෙනවා කියන වචනයක් හා සම්බන්ධයක් නැති ක්‍රමවේදයක් පෙන්නලා තියෙනවා බඩට යන්නේ ඔක්කාන්ති කියන අවස්ථාව පරිසද්ධි කියන අවස්ථාව වෙන්නේ මරණාහන චිත්ත වීදී දෙන චිත්තක්ෂණ දෙකක් අතර තියෙන ස්වභාවය ඒක මේ තිසර හුඟක් විග්‍රහ කරලා තියෙනවා ගැඹුරු ප්‍රඥාවක් ඔය ඇහුවේ ඉතින් ඒක ඉතර අපිට ගැඹුරට ඉතර ගැන හොයන්න දෙයක් නැහැ කෙනෙක් මලක මැරිච්චහම එයා හිටපු තත්වේ දැන් මේ මිනිස් කයකින් ඉඳලා මේ මිනිස් කයකින් වැඩ කරන්න හුරුදු වෙලා හිටියා කියන හැටි කරන හැටි කටයුතු කරගන්න හැටි පැවැත්ම ගෙනියන හැටි මේ මිනිස් කයක ආධාරයෙන් මස්ලේ කයක ආධාරයෙන් තමයි
කරගෙන හිටී. හැබැයි මේ මස්ලියේ කය විතරක් නෙමෙයි සත්වයේ තියෙන්නේ. ඒකජකය, ද්විජකය, ත්‍රිජකය, චතුජකය කියලා. මේ කය හතරක සම්පින්දනයක් තමයි අපි මේ මස්ලියේ කයත් එක්ක සජීවී නැන්න සජීවීව ඉන්න සවිඥානික කය කියන්නේ. මේකෙ මේ අහුවෙන්න අතර අහුවෙන්න තියෙන මස්ලියේ සහිතව තියෙන එක තමයි කරජකය කියලා අපි නැන්නම් කිව්වේ. ওই චතුජකය කියන එකද කිව්වේ. ඒකජ කය කියලා කියන්නේ කර්මජ කය. කර්මයෙන් ජනිත වෙන කය. පටිසන්ධියේ මොහොතකදී හටගන්න කයේ හැටි ඔය කිව්වේ. ඒ ඇහිපිය ගන්න මොහොතක් යන්නේ ඉතලා ඒකජ කය ද්විජ කය වෙනවා. ඒ කියන්නේ කර්මයෙන් හටගත්ත කර්ම කර්මජ රූප. ඒ මොහොතේ පටන් පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඍතු පරිවර්තනයට පත් වෙනවා. ඒතකොට ඍතුජ කියනවත් වෙන්න පද ඍතුවෙන් ජනිත වෙන්නා රූප හට ගන්නවා. අර කර්මජ රූපත් එක්ක සම්බන්ධ වෙලා මේ කර්මජ රූපයි උතුජ රූපයි දෙකම ආපුවාම කියනවා ද්විජ කය. ඒකත් බොහොම සියුම් කය. ඇහිපිය ගන්න මොහොතකදී ඒකත් හැදිලා ඉවරයි. ඊළඟ චිත්ත හට ගන්න මොහොතක් එනවා. ඒ හට ගන්නකොට කියනවා ත්‍රිජ කය. චිත්තද රූප හට ගන්න. කර්මජ රූපයි උතුජ රූපයි චිත්තජ රූපයි තුනෙන් හටගත්ත කයක් තියෙනවා ත්‍රිජ කය කියලා. ඔය ද්විජ කය කියන එක අති සූක්ෂම කර්මජ කයක්. ඒක තියෙන්නේ මරණාසන්න මොහොතේ. ඒකජ කය පටිසන්ධි ලැබෙන මොහොතේ හට ගන්නවා. ඒ එකම ද්විජ කය හටගත්තාම කර්මජ සහ උතුජ රූප මිසක් චිත්තජ රූප නැති කයක් තියෙන සත්ත්ව කොටසක් ඉන්නවා. ඒ සත්ත්ව කොටසේ ඉන්නේ අසඤ්ඤ සත්ත්‍ය. ලෞතර බුදු පියාණන් වහන්සේටයි ගෝචර. ද්විජ කායික සත්ත්වය හිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගත කර්ම ශක්තියත් එක්ක ක්‍රියාත්මක වෙනවා. කර්ම ශක්තියෙන් ගත හැදෙනවා. අති සූක්ෂම කය. චිත්තයත් එක්ක සම්බන්ධිලා ආහාර ගන්න නැතුව මේ භෞතික ආහාරයක් සූක්ෂම ආහාරයක් නොගන්න තවත් කොටසක් ඉන්නවා. ඒ තමයි බ්‍රහ්ම කියන කොටස. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම. ඊයට කර්ම ඍතු චිත්ත කියන මෙන්න මේ කාය තුනේ සම්පීඩනයේ තියෙන ත්‍රිජ කායිකයි. එහෙනම් බ්‍රහ්මයි ත්‍රිජ කායිකයි. ඊළඟට මේ කාම ලෝකයේ ඉන්න අය සූක්ෂම කයක් ලබනවා ඒ ත්‍රිජ කායික කය. මේ ලෝකේ තියෙන ආ යම් කිසි ගන්ධයක් ඌරාගෙන ඒ සමග සූක්ෂම සතරවෙනි කයේ මූල අවස්ථාව ලබනවා. සූක්ෂම කබලින්කාර ආහාරය සම්බන්ධ වෙලා. එතකොට චතුජ කය හට ගන්නවා. කර්ජ කයේ සූක්ෂම අවස්ථාව. මෙන්න මේ කියන්නා වූ කය හටගනි. අපි ගන්ධබ්බේ කියලා කියන්නේ ඔන්න ඔයාට. ඔන්න ඔය ගන්ධබ්බය තමයි බඩකට ඔක්කාන්ති වශයෙන් යන්නේ කොයි එළියට. ගන්ධබ්බා අවක්කාන්ති හොන්ති කියලා පෙන්නනවා. ගන්ධබ්බේ කොක්කාන්තියට යනවා කියලා ගබකට. ගන්ධබ්බය හැදෙන්නේ ඔන්න ඔය සූක්ෂම චතුජ කය. ඉතින් කෙනෙක් මලාට පස්සේ අහිපිය ගහන්න ඕක සිද්ධ වෙලා ඉවරයි. හරි ඉක්මනට සිද්ධ වෙනවා. අන්නේම සිද්ධ වුණාට පස්සේ ඔය තිරෝකුට්ටේසු තිට්ටේසු ආගන්තුවා සකක් ගරන් එහෙම කියලා තිරෝකුණ්ඩ සූත්‍රයේ පෙන්නන්නේ. ඒ බීති හතරින් ඔය වගේම යම් යම් මේ දොර ජනිල වහලා තිබුණත් ඔය අතරේ යන්නේ ඉන්න පුළුවන්. මෙහෙම සූක්ෂම කයක් තියෙන ඔය මැරිච්ච එක නෑ ඇවිදිලා තමන්ගේ ගෙදෙට එනවා කියලා හිතන් ගියා තියෙනවා. හොඳට පැහැදිලි ඔය සූත්‍රයේ විග්‍රහ කරලා. ඇදිලා අගු පිල්ලවල දර මැහිවල ඔය තැන්වල ඉන්නවා සැරිසරනවා කිය. ඔක්කොම නෙමෙයි. ඒක කොටසක් එහෙම එනවා. නමුත් එහෙම නොවන තව කොටස් ඒ මෙහි අනා ඇත් ඉන්නවා. අර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චුතූප පාටි ඥානයෙන් ඩෝබල්න වෙලාවේදී දැකපු ආකාරය උපමාවකින්. සතරමහන් සන්ධියක උඩුමහන් තලයකටලා සන්ධිය දිහා බලනකොට කඩවලට ඇතුල් වෙලා ඉන්න මිනිස්සු කඩවලින් පිට වෙන අය මග සැරිසරන අය යලිත් කඩේකට ඇතුල් වෙන අය එතනින් පිට වෙන අය නැවත පාරේ සැරිසරන අය දකින්නේ කොහොමද? මෙන්න මේ විදිහට මේ චුත වෙන උපදින සත්තු දැක්කා කියලා. මේ ගේ කියලා උපමා කළේ කඩවල් කියලා උපමා කළේ ශරීරවලට. අතරමග සැරිසරන අය කිව්වේ ඔන්න ඔය ගන්ධබ්බයට. ගන්ධබ්බ කයකින් සැරිසරලා බඩකට ඔක්කාන්ති වෙනවා. හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේවා හැංගිලා තියෙන්නේ. මෙන්න මේ කියන කයටපත් වෙනවා.
ඔය මැරිච්චා. එතකොට මොකද වෙන්නේ? ඒ තත්ත්වයට පත් වුණහම අර ඉස්සෙල්ලා තිබිච්ච ක්‍රියාකාරකම් එකක්වත් දැන් කරන්න බෑ. මස්ලීකයි කරපු වැඩ පිළිවෙල දැන් කරන්න විදිහක් නැතුව යනවා. මස්ලීකයි ඉන්නකොට තිබුණා වාගේම අර සූක්ෂම කයටත් බඩි කිනිනේනවා. පිපාස දැනෙනවා. සීත උෂ්ණාදියක් දැනෙනවා. අර ඉස්සෙල්ලා කරපු විදිහට ජීවත් වෙන්න බලනවා. දැන් මොකද කරන්නේ? අර මැරිච්ච එකලා මස්ලීකයි මැරිලා. පැත්තකට ගිහිලා බලා ඉන්නවා. වරපිට ඇවිදිනවා. ඒ මෙහෙ යනවා. හැබැයි දැන් හදන්නේ ලැහැත්තිලා ක්‍රියාත්මක වෙන්න හදන්නේ. අර ඉතලා මස්ලීකයි කරපු වැඩ ටික කරන්න. වතුර තිබහ වුණා නම් එහෙම විදහාට ගෙට දුවලා වීදුරුවක් අරගෙන කලේ වතුර වාගෙන බීලා හැ පුරුදුලා තිබුණ නම් එහෙම මොකක් හරි කෝපයක් හරි අරගෙන යනවා කෝපය අල්ලන්න වතුර බොන්න. ඒ සූක්ෂම අතින් මේ භෞතික කෝපය අල්ලන්න බැහැ. පෙළිනව අල්ලන්න ඇදුවර අහුවෙන්නේ. දැන් හරි හරි දඟලිලා දඟලන ක්‍රියාත්මක වෙන කාර්ය සුරයි හරියට දඟලන උත්සාහ කරන. ඔය රවි කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාකාරීත්වය. රවිගෙන් පෙන්නන ඔය රවි දීනේ කියලා කියන්නේ ඔය ක්‍රියාකාරීත්වයෙන් අර සූක්ෂම කයින් භෞතික කය කරව වැඩ කරන්න උත්සාහ කරනවා දඟලනවා. ඔය පැය 24 ක කාලයක් තිස්සේ නැන්නම් හැයක් උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඇලි වෙනකන් දවසක් තුල ඔය දවසේ කරපු වැඩ කටයුතු ටික කරන්න දඟලනවා උත්සාහ කරනවා. ලොකු අසහනයකටපත් වෙලා මොකද මට මේ වුනේ? ඇයි මට මේ බත් කන්නත් බැරි අල්ලා ගන්නත් බැරි වතුර බොන්නත් බැරි මොනවත් අහුවෙන්නේ නැත්තේ මොකද? මේ කතා කරන අනික අය කතා කරන්නේ නැත්තේ ඇයි? මෙන්න මෙහෙම මහා ගැඹුරු දැනක් වුනේ. මෙන්න මෙහෙම අවස්ථාවක් කියනවා. ඔය අවස්ථාවේ සෑහෙන උත්සාහය දරනවා නම් මස්ලේ කයින් කරපු කඩේට සූක්ෂම කයින් කරන්න. ඒක ඒකේ කරන්න බෑ. අන්න එතකොට මොකද වෙන්නේ? අත්දැකීමක් ලබනවා. අනේ මට දැන් මේ ඉස්සර කරපු එක මේකේ කරන්න බෑනේ. මල මොකද්ද මේ උනේ? මේව එක්තරා සංවේගයකට පත් වෙලා ඔය විදිහට දඟලනවා දවසක්. ඊට පස්සේ දැන් අත්දැකීමක් ලබනවා. ඒ ඉස්සරහ හිටව කයින් කරපුවා නම් දැන් මට කරන්න බෑ. කොහොම හරි. අන්නර ක්‍රියාකාරීත්වය ඊන වෙලා දීන වෙලා ගියා. ඒක කෙවිද යනවා. දැන් ආයි දඟලන්නේ නැහැ ඒකට. දැන් හරි කැමැත්තක් තියෙනවා ඒ උනාට ආශ්‍රයයක් ඒ ටික කරගන්න. ඒ කැමැත්තෙන් බොහෝම උත්සාහ කරනවා. කොච්චර කැමති වුණත් කරන්න දෙයක් නැහැ. කැමති කැමති ඒවා පස්සේ යන්න බලන එකක්වත් ඒ මස්ලේ එකයි කරපු කැමති වැඩ කරන්න බෑ. ඒ කරත් දවසක් ගත වෙනවා. ඒකත් බැරි බව දැනගන්න. දැන් ඒ බලාපොරොත්තුවත් දීන වෙලා යන සතු පෙන්නන්නේ ඔන්නේ හිතේ තියෙන ස්වභාවය. සතු පෙන් උම්මා කරලා තියෙන්නේ හිතවිලි වලට, හැඟීම් වලට. ඒ හැඟීමෙන් උත්සාහ කරනවා එක එක හැඟීම් අරගෙන කරන්න බෑ. ඒකෙනු බැරි බව දැනගන්න. ඒ අදහසක් දීන වෙලා ගියා. දැන් දීන දෙකක් ගෙවුණා. ඊට පස්සේ මොකද කරන්න? කුජගෙන් පේනනේ තරඟකාරීත්වය. උත්සාහ කරනවා, වීරිය කරනවා බොහෝම බරපතල විදිහට. කෑ ගගහ දඟලනවා. බොහොම උත්සාහ කරනවා. තරහත් යනවා. ඔය විදිහට හැඩපරුසේලා දඟලනවා. එහෙමත් දවසක් කියලා බලන ඒත් හරියන්නේ. අර වස්ලේකයි කරපු එකක්වත් කරන්න බැරි සූක්ෂමකයි. කුජ පෙන්නන්නේ තරඟකාරීත්වය. ඒකිනුත් උත්සාහ කරලා හිටන් ජය ගන්න බැරුවහම කුජගේ ස්වභාවය දීන වෙලා යනවා. දීන තුරක් ගෙවුන. ඊට පස්සේ අසරණ වෙනවා. පොඩි එකා වගේ බැගෑපත් වෙනවා. බුදු පෙන්නන්නේ දරුවා උපමා කරලා තියෙනවා.
පොඩි දරුවෙක් වාගේ දැන් කර කියා ගන්න දෙයක් නැතුව හැම අනාථ වෙලා අඬ අඬ දුක් වෙවි. කාගේවත් පිහිටක් තියනවාද පිළිසරණක් තියනවාද කියන් හොය හොය බල බල දුක් වෙවි ඉන්න. බැලුවා මෙහෙම හරියන්නේ කවුරු කාට පිහිට වෙන්න. ඒකත් ගෙවිලා යනවා තව දවසක්. මෙන්න මේ දරුවාගේ ස්වභාවය දීනවර යන නිසා බුද දීන වුණා. දීන හතරක් ගෙවුවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් තනියෙන් කරන්න බෑ. දැන් ගුරුහරුකම් ගන්න බලන්න. අලුත් ජීවිතේ ගත කරන්න පරණ ජීවිතෙන් අලුත් එකට පරිවර්තනය වෙන්න. ඒකට අවදි ගුරුහරුකම් ගන්න බලන්නේ දැන්. දන්න තරම් දඟලලා පුළුවන් තරම් දඟලලා වැරදලා දඟලලා මොනවා කරන්න බැරිද? දැන් ඒ ලෝකේ ඉන්නවා තවත් ගන්ධබ්බේ. ඔයිට ඉස්සෙල්ලා හිටවුවා. ඒගොල්ලන්ගේ උපදෙස් හම්බේනවා. මෙන්න මේ උපදෙස් ගන්න පටන් ගන්න. ගුරුහරුකම් ගන්න පටන් ගන්නකොට මොකද වෙයි? දැන් ඉස්සෙල්ලා තිබිච්ච මනුස්සෝ හිටුවේ කාලේ තිබිච්ච අදහස් ගෙවිල යනවා. දැන් වෙනසකට පරිවර්තනය වෙනවා. එක පැත්තක් ගෙවිල යනවා. අලුත් ගන්ධබ්බ ලෝකෙට පරිවර්තනය වෙනවා. තියෙන මනුස්ස ලෝකෙ තිබිච්ච ස්වභාවය ගෙවිල යනවා. අලුත් ගුරුහරුකම් වලින් ඒ පැත්ත පරිවර්තනය වෙනවා. අනේ මිනිස් ගුරු හරුපන් ගෙවිල යන මිනිස් කයි කරපු වැඩ පිළියෙට පිළිවද මත අරගන්න වැඩ පිළ කරණිය. ඕරිනා ගුරු දීනිය කියලා ගුරු පෙන්නන්නේ ගුරුවරයා ගුරු හරුකම් වලට. මෙහෙදි ඉගෙන ගත්තේ නම් එහෙ වැඩ කරන්න බැරි බව දැනගන්න. ඒ අදහසක් ගෙවිල යන. ඕරිනා ගුරු දීන වුණා කිය. දැන් ඉරු සඳු කුජ පුද ගුරු පහක් ගියා. දීන පහක් ගෙවිලා ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අලුත් ජීවිත පරණ ජීවිතෙන් සතුටු වෙන්න බෑ. ඒක ගෙවිල යනවා. අර මස්ලි එකයි සතුටු වෙච්චා දැන් කරන්න බෑ. දැන් ගන්ධබ්බ ලෝකේ ගන්ධබ්බ කයින් සතුටු වෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් අලුත් ගුරුහරකම් වලින් ඒකට පටන් ගන්න. මනුෂ්‍ය ලෝකෙදි විතර සතුටු වෙච්ච ක්‍රමවේගයේ දීන වෙලා යනවා. අර 6 වෙනි දීනිය සිද්ධ වුණා. ඔඩිනා කිවි දීන කිවි මෙන්නන්නේ සතුටට ප්‍රසාදයට ආදීර පෙන්නන්නේ සිකුරුගේ දවස. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පැත්තට හැරෙනකොට දැන් යාර ලොකු දුකක් ඇති වෙන දවසක් එනවා. ඉස්සෙල්ලා ලෝකෙ වෙන්ගෙන්න තියෙන දවසද? අනේ මනුස්සව හිටපු කාලේ කරපු එකක්වත් මට දැන් කරන්න බෑ. මම විරසුරානේ. දැන් ඉතින් අලුත් ජීවිතයක් නේ මට ගෙවන්න උනේ. මන් දැන් තනි වෙලානේ. මෙන්න මෙහෙම දුක් වෙන දවසක් කියලා. ඔය සරි වෙන්නන්නේ දුකට අධිපති කියලා. අන්නේ අධිපති දවසක් ගෙවිලා යන. තව දවසක්. ඒ දීන වෙලා ගියාට පස්සේ දැන් මනුෂ්‍ය ලෝකෙ තිබිච්ච වැඩ පිළිවෙල ඔක්කොම ඉවරයි. අලුත් වැඩ පිළිවෙලට ආරම්භ කරන්න දැන් අඩිසාලම දාගෙන ලැහැත් වෙන දවස. දැන් ඉතින් අඩ ලැහැ පිළිවෙල වැඩකුත් නැහැ. වෙන කරන්න දෙයක්වත් නැහැ. මම දැන් ඉතින් අලුත් ජීවිතය ආරම්භ කරන්න ඕනේ කියලා නැවත ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන රවිගෙන් පටන් ගන්න දවස ක්‍රියාකාරීත්වයක් අලුත් ක්‍රියාකාරීත්වය. ඔන්න එදාට දින හත ඉවරයි. දින හතක් ගෙවුණා. පරණ ජීවිතයේ කාලේ ගෙවිලා ඉවරයි. අලුත් ජීවිතයේ කාලේ ලැබිලා ඉවරයි. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ හතේ සම්බන්ධය ওই දෙකෙන් පෙන්නනවා. ගෙවෙන්න හතයි වැඩෙන්න හතයි. ඕක තමයි හැමතැනම හතේ සම්බන්ධයට මුල වෙලා තියෙන්නේ. වැඩෙන පැත්ත හතකින් හත් ආකාරයකින් වැඩෙනවා. ගෙවෙන පැත්ත හත් ආකාරයකින් ගෙවෙනවා. පොතක මේක නැති නිසා පැටලීලා තිබුණාට දැන් නම් පැටලුම් ඇරෙනවා. අර්ථවත්ව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි හත් දවසෙන් දන් දෙන්න කියනවා. දානිය පෙරපටන් ඇවිදින් තියෙන කෙනෙක් මලාට පස්සේ හත් දවසේ දානි දෙනවා කියලා එක. මොකද මේ දෙන්නේ? අන්න එදාට තමයි බලාපොරොත්තු වෙන්නේ අලුත් ජීවිතය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන දවසට ආම්පන්න ඕනේ. අලුත් ජීවිතයේ දවසේ ආම්පන්න ඕනේ. ඒ ආකාන්තික ලබා ගන්න
ඒකට අවශ්‍ය කරන දේ මොනවාද පින්? පිනක් නැත්නම් ඒ ආම්පන්න ගන්න නැහැ. මෙහෙදි කරගෙන හිටියේ නැත්නම් පිනක්. ඒ අතරමං ඉන්නවා බොහෝ දුකසේ ජීවත් වෙන්න එනවා අලුත් ජීවිතේට. මෙන්න මේ කාරණේ පෙරපටන් දන්න ඉරිසිවරු හරි හිටියා නම් ඉරිසිවාසිතියක් වශයෙන් පෙර කාලේ පටන්ගෙන කෙනෙක් මලාට පස්සේ හත් දවසෙන් ඔහු වෙනුවෙන් මොනවා හරි චාරිත්‍රාක් ඉටු කරලා තියෙනවා දන් පෙද්දීමක් කරලා ඔහු වෙනුවෙන් යහපතක් කරලා. ඔය ක්‍රමේ තමයි බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පටන් ඔය ජානුසෝනි සූත්‍රයේත් පෙන්ලා තියෙන්නේ. ඒ කාලේ තිබිලා තියෙනවා, ඊට ඉස්සෙල්ලා තිබිලා තියෙනවා. මේ බුදුරන් වහන්සේ දානේ කවදාවත් අපතයන් එකක් නෙවෙයි. ඒකෙන් කාට හරි යහපතක් සිද්ධ වෙනවා හොඳයි කියන එක අනුමත කරලා තියෙනවා. ඊයෝ හත් දවසේ යනකොට දීන හත ගිහිල්ලා අලුත් දීන හතකින් ආරම්භ වෙලා අන්න පටන් ගන්න දවසට ආම්පන ටික ලබා දෙනවා. දැන් ඉතින් ඕකෙන් හැදිලා ජීවත් වෙලා ගියා. අන්නේ ක්‍රමේ තමයි ඔය විදිහට සකස් කරලා දෙන්නේ. දැන් ඕකෙන් තෝරා ගන්න ඕනේ එන හතක් කියලා කියන්නේ ඔන්නේ ගෙවිල යන්නේව හතක්. මොනවා හරි හොඳයි ප්‍රියයි මනාපයි කියලා හිතුව එක ගෙවිල යනවා හත් ආකාරයක. එන හත වැදුනා කියනවා. එතකොට ජයගත් වෙනවා. මරු හතයි කිය, මල් හතයි කිය. මල් කියන්නේ ප්‍රියමනාපය. ප්‍රියමනාප හැතර හත් ආකාරයෙන් වැඩුණාම එතන හතක් කියනවා. හතක් හැදෙන හැටි දීන හතක් කියනවා. ගෙවීම් හතක වැඩෙන හතක් කියනවා. බොජ්ජංගල් හතක් කියනවා. නිවන් වගට එනකොටත් ඒ ආකාරයෙන් ඔය අදහස් ඔය ක්‍රමවේදයේ තව ආකාරයකින් හත් ආකාරයට වැඩෙනවා. හතේ ස්වභාවය නොහම එකක්. හැබැයි ඉතින් ඔය ඉතින් ඔවා හොයා හොයා ඔය පස්සේ අගින් ගහලා යන්න අවශ්‍ය නැහැ. නිවන් දැකීමට යමක් කරගන්න වැඩි එළිය කරගන්න ඔවාගේ ප්‍රශ්න එච්චර දුර දිග ගෙනියන්න එපා. ඔය ඇත්තට අවශ්‍ය දේවල් නෙමෙයි සාමාන්‍ය ප්‍රශ්න.